1987 ඒ කියන්නේ මගේ නාට්‍ය කලා ජීවිතයේ වැදගත්ම සංදිස්ථානයක් වුණු වසර. ඒ වසරේදී තමයි මට සෝමලතා සුබසිංහ කියන අසහාය නාට්‍ය වේදිනිය ගුරුතුමිය මගේ දෙවනි මව ලෙස මම සලකන ඒ ගෞරවනීය උත්තමාවිය මට හමුවන්නේ. රංග කලාව පිළිබඳ පිපාසාවකින්, රංගනය ගැන හදෑරීමේ පිපාසාවකින්, අහුමුළුවල හොය හොය ඉගෙන ගන්න පිපාසාවකින් හැමතැනම ඇවිදිනකොට මට එතුමිය හම්බ වෙනවා. එතුමියගේ ළමා හා යෝන් නාට්‍ය ආයතනයට බැඳෙන්න ලැබෙනවා. එතුමියගේ නිර්මාණවලට රංගනයෙන් දායක වෙන්න ලැබෙනවා, රංගවස්ත්‍ර නිර්මාණයෙන් දායක වෙන්න ලැබෙනවා. මං හිතන්නේ මම ඊට පෙර නාට්‍ය කලාව තුළ නියැලිලා හිටියත් එතුමියගේ නිර්මාණවලට දායක වන්නට ලැබීම තමයි මං හිතන්නේ සැබෑ ලෙසම නාට්‍ය කලාව ගැඹුරින් හැදෑරිය යුතු විෂයයක් ලෙස මට අවබෝධය ලැබෙන නිසා ඒ පිළිබඳව මම නිරත වන්නේ. ඒ ගමනේ අවසානයේ තමයි අද මේ දක්වා පැමිණෙතු වෙන්නේ. අද මම කිසියම් ස්ථානයක නාට්‍ය කලාව තුළ ඉන්නවා නම් එහි පූර්ණ ගරුත්වය හිමිවන්නට ඕනේ සෝමලතා සුබසිංහ ඇදුරුතුමියට. සෝමලතා සුබසිංහ කියන නාට්‍යවේදිනිය මට මුලින්ම හමුවන්නේ රංගන ශිල්පිනියක් හැටියට මම වේදිකාවේ දකින්නේ. ඊට පසු කාලිනව ඇය නිෂ්පාදිකාවක් ලෙස නිෂ්පාදනය කරපු ඇතැම් නාට්‍ය මමට නරඹන්නට ලැබෙන. ඊට පස්සේ කාලෙක අංගාරා ගංග ගලාපසී වගේ නාට්‍යවල සමග සම්බන්ධ වෙන්නත් ලැබෙනවා. නමුත් 1987 අවුරුද්දේ රාජ්‍ය රංග කලායතනයට මම ශිෂ්‍යයෙක් හැටියට ඉගෙන ගන්න පාඨමාලාව හදාරන්නට සම්බන්ධ වුණාට පස්සේ ඒ පාඨමාලාවේ ඉගෙනගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාව පිරිසක් සුමලතා මිස් එක්කගෙන යනවා. එතුමියගේ පුංචි අපට දැන් තේරේ සහ තොප්පිලෙන්දා නාට්‍ය දෙක නව නිෂ්පාදන සඳහා තෝරගන්න පිරිසක් ඒ පිරිසට මමත් එකතු වුණා. ඇතරම මේ එතනින් පස්සේ තමයි මම හිතන්නේ මට මේ නාට්‍ය කලාව හැදෑරීමට ගොඩාක් දේවල් ලැබුණා. ඊට පෙර මම වීදි නාට්‍ය කණ්ඩායමේ හත්තටුගම් මහත්මයාගේ කටයුතු කළා. විවිධ නාට්‍ය නිර්මාණවලට දායක වෙලා හිටියා. නමුත් වඩාත් විධිමත්ව ක්‍රමවේදයකට අනුව මනා පුහුණුවක් ලබන්නට මට ලැබුණේ සෝමනතා මිස්ගේ ළමා හයුවන් රංගපීඨයේ නිෂ්පාදනවලට සම්බන්ධ වුණාට පස්සේ. ඊට පස්සේ අයගේ වැඩමුළුවලට සම්බන්ධ වෙලා අය සමග අනිත් අය නිෂ්පාදනය කර සියලුම නාට්‍යවලට මම හිතන්නේ මවකගේ සංග්‍රාමය හැර අනිත් හැම නාට්‍යකටම වගේ මට රංගනයෙන් රංගවස්ත්‍ර නිර්මාණයෙන් දායක වන්නට ලැබුණා. ඒ වගේම අයත් සමග විදේශ නාට්‍ය වැඩමුළු ගණනාවකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ සියලු දේවල් වලින් මම හිතන්නේ මගේ නාට්‍ය කලා ජීවිතයේ විශාල පෝෂණයක් ලැබුවා. අද මේ කලාව තුළ මේ ආකාරයෙන් රැඳී ඉන්න මට විශාල පිටිවහලක් වුණා සෝමලතා මිස්ගේ ඇසුර. ඇත්තටම මං හිතන්නේ මේ සෝමලතා සුබසිංහ මහත්මිය ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක් වේදිකාවේ. නමුත් ඇය ඇගේ සියලුම රංගපෑමේ රංගන ජීවිතය නැත රංගන ශිල්පිනිය කියන ඇගේ භූමිකාව ඇය ඉතාම අසීරුවෙන් අමාරුවෙන් ඇය ඒක කැප කරනවා නාට්‍ය නිෂ්පාදන වෙනුවෙන්. විශේෂයෙන්ම ලංකාවේ ළමා නාට්‍ය කලාව කියන්නේ ළමා නාට්‍යයට අපි ඉස්සර දැක්කේ නිකන් වැඩිහිටියෝ රඟපාන කෙටි නාට්‍ය පාසල් වලින් නිෂ්පාදනය වුණාම ඒක කෙටි නාට්‍යයට ළමා නාට්‍යයට හැඳුන්වුවා. නමුත් විධිමත් ඉදිරි නූතන ළමා මනෝවිද්‍යාවට අනුව සකස් කරන ලද ළමා නාට්‍ය කලාවක් මෙරට තුළ ස්ථාපිත කරන්නට ඒ ප්‍රචලිත කරන්නටත් ඒ ගුණාත්මකව පවත්වාගෙන යන්නටත් මිස් සෝමනතා සුබසිංහ මහත්මිය ඉතාම දැඩි ප්‍රයත්නයක් දරුවා. මම හිතන්නේ එතුමියගේ පෞද්ගලික ධන එය දේපොල කැප කරලා ළමා හයුවන් නාට්‍ය ආයතනයේ පිහිටවල ශිල්පීන් පුහුණු කරලා තොප්පි වෙලෙන්ද හිම කුමරිය ගමරාල දිව්‍ය ලෝකෙට රත්මලි පුංචි අපට දැන්තේරේ වලස් පවුල මේ ආකාරයෙන් ළමා නාට්‍ය ගණනාවක් නිෂ්පාදනය කළා. මම හිතන්නේ ලංකාවේ පරමාදර්ශී ළමා නාට්‍ය කලාවක් බිහි කරන්නට එතුමියගේ නිර්මාණ වැදගත් වුණා. ඒ එතුමියගේ ඒ නිර්මාණ පරාසය පේන්නේ ඒ වගේ ළමා නාට්‍ය වලින් පමණක් නෙමෙයි ඊළඟට ඉතාම දැඩි කතා කළ යුතු සාකච්ඡා කළ යුතු නමුත් එතෙක් සිංහල නාට්‍යකරුවන්ගේ අවධානයට යොමු නොවුණු විෂයක් උපාදක කරගෙන විශේෂයෙන්ම මේ තරඟකාරී අධ්‍යාපන ක්‍රමය සහ තරඟකාරී ජීවන රටාව නිසා ඛේදයට පත් වෙලා තියෙන නව යෞවනයන්ගේ ජීවිත පිළිබඳ ඉතාම ගැඹුරු විග්‍රහයක ඉදිරි නාට්‍යයක් හැටියට විකෘති නාට්‍ය නිෂ්පාදනය කළා එතුමිය ඉන්පසු. එතනින් නැවතුණු එතුමිය විශේෂයෙන්ම මේ යදම් කියන නාට්‍ය ට්‍රයල් ඔෆ් ටෙඩාන් කිමද කියන නුගිකිවති අංගෝගේ නාට්‍ය ඉංග්‍රීසියෙනුත් සිංහලයනුත් නිෂ්පාදනය කළා. ඒක වසරේ හොඳම නාට්‍ය
ඇතුළු සම්මාන රැසක් දිනාගන්න ලැබුණ එක් දසනුසය අනු හතර අවුරුද්ධි. ඊට පසුකාලීන ඇන්ටිගනී කියන නාට්‍ය සොෆොක්ලිස්කි සිංහල නිෂ්පාදනයක් කළ මවකගේ සංග්‍රාමය නමින් බ්‍රේෂ්කි දිරිය මවසහගේ දරුවු නාට්‍ය නිෂ්පාදනය කර ඔපෙරාවොන් යෝසි කරා වොලි සොයික්කාගේ මෙෝගේ නාට්‍ය ගණනාවක් නිෂ්පාමී නාට නිෂ්පාදන සමූහය බැලුවාම ඉතාම විශාල පරාසයක නාට්‍ය ගණනාවක් එතුමි නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදන තුළ කෘතහස්ත නිෂ්පාදන ඉතාම මැනවින් රංගභූමි හසුරෝමින් රංග තාක්ෂණ හසුරෝමින් ඒ විතරක් නෙමේ ඉතාම දක්ෂ ලෙස නළු නිලියන්න විශේෂයෙන්ම මේ රංගපීටයට සම්බන්ධ ආධුනිකයෝ පුහුණු කළ තමයි එතුමි නාට්‍ය හැම එකක්ම කරේ ඒ මනා ශික්ෂණයක් ඇතු ඒ පුහුණු කරපු නළු නිලිය ඒ නාට්‍ය ඉතාම උසස් රංගනයක දුනා එම සිංහල නාට්‍ය කලාවේ සදානුස්මරණීය නිර්මාණ බවට පත් වෙලා තියෙනවා මහිතනේ සොමලතා සුභසිංහ මහත්මිය රංගන ශිල්පිනියක් රූපහානිය වේදිකාව සිනමාව කියන මාධ්‍යත්‍රයේම රංගන ශිල්පිනියක් ලෙස ඒ වගේම ළමා නාට්‍ය කලාව පිළිබඳ විශේෂඥවරියක් සහ නිර්මාණ කර්මීනියලුන කෙනෙක් ඒ වගේම වැඩිහිටි නාට්‍ය නිර්මාණය කරපු කෙනෙක් ඉතින් මේ සියලු ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නාට්‍ය කලාව ප්‍රවර්ධනය කරන්න විශාල මෙහෙවරක් කරපු කාන්තාවක් ඉතින් මේසා විශාල පරාසයක් තුළ නාට්‍ය කලාවට විශාල කාර්යභාරයක් කරපු මෙතුමිය පිළිබඳව මං හිතන්නේ ලියවිලා තියෙන ග්‍රන්ථ හැටියට ඉතාම අඩු ග්‍රන්ථයක දෙකක ලිපියක් දෙකක් එතුමිය ගැන පළ වෙලා තිබුණට මේ හුඟක් විග්‍රහාත්මකව සහ පරිපූර්ණ වශයෙන් මෙතුමිය ගැන සාකච්ඡා කරන මෙතුමිගේ සේවය සාකච්ඡා කරන ග්‍රන්ථයක් තිබුණේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒ අඩුව පුරවාලීම තමයි මගේ මූලික අරමුණු වුණේ සෝමලතා සුභසිංහ රංග කලාවේදිනියගේ සෝමලතා සුභසිංහ රංග කලා කාර්ය සාධනය නමින් මං කෘතියක් හෙට රචනා කරන්න මූලික නිමිත්ත වුණේ. ඒ වගේ මං හිතනවා එතුමියකින් අපි බොහෝ දේ ඉගෙන ගත්තා. අද අපි නාට්‍ය කලාව තුළ නියැලිමින් ඉන්නේ මට මං හිතන්නේ අපේ ඒ රංග පාසලට සම්බන්ධ වන සියලුම දෙනාට අය දෙවැනි මවක් වුණා වගේ අපිට නාට්‍ය කලාව පිළිබඳ විතරන්නේ ජීවිතයටත් අපේ විශාල බලපෑම් කරපු අපේ ජීවිතවල සාර්ථකත්වයට විශාල වශයෙන් බලපෑම් කරපු චරිතයක්. ඉතින් එතුමියට දක්වන්න තියෙන ලොකුම උපහාරය හැටියට මම දකින්නේ එතුමියකින් අපි උගද්දී තව පරපුරකට දායාද කිරීම තව පරපුරකට ඉගැන්වීම මම ඒක ගුරුවරයෙක් වශයෙන් තාම ආසාවෙන් කැමැත්තෙන් නිරන්තරයෙන් කරමින් පවතිනවා. මේසා විශාල පරාසයක සේවය කරපු එතුමිය ගැන මං හිතන්නේ ලියවිලා තියෙන ග්‍රන්ථයක් හෝ කතා බහ වෙලා තියෙන ප්‍රමාණය ඉතාම මදි. යම් යම් කෘතීන්වල ලිපියක් දෙකක් පළ වෙලා තිබුණාට එතුමිය පිළිබඳව ඒ කරපු සේවය විග්‍රහාත්මකව සාකච්ඡාවට බඳුන් වෙලා නැහැ. මං හිතන්නේ ඒ අඩුව පුරවාලීම මේ මගේ ග්‍රන්ථයේ මූලික අරමුණ. ඒ වගේම අපිට විශාල සේවයක් අපේ ජීවිතවලට ආලෝකයක් ලබා දුන්න ගුරුතුමියට කළ හැකි ලොකුම උපහාරය ලෙස මම දකින්නේ එතුමිය අපිට උගන්වපු දේවල් ඊළඟ පරම්පරාවට ඉගැන්වීම සහ ඒ පරම්පරාවේ උදවිය එතුමිය ගැන නොදන්නා උදවියට එතුමිය ගැන දැන ගැනීමට අවශ්‍ය මේ ග්‍රන්ථයක් සම්පාදනය කිරීම. මම හිතන්නේ එතුමියට කළ හැකි ලොකුම උපහාරය හැටියට තමයි මම මේ ග්‍රන්ථය රචනා කළේ. සෝමලතා සුභසිංහ රංග කලා කාර්ය සාධනය නමින් තමයි මම මේ පොත ලියන්නේ. ලිව්වේ ඒ පොත මුද්‍රණාද්වාරයෙන් එළි දැක්වීම සිද්ධ වෙන්නේ ජනගත කෙරෙන්නේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදා සවස 4:30ට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණිභාරත ශාලාවේදී. එතනට මේ පොත එළි දැක්වීම සම්බන්ධව දෙසුම් ඒ වගේම ප්‍රාසංගික ඉදිරිපත් කිරීම ගණනාවක් කියන ඉතාම රසවත් සන්ධ්‍යාවක් වේවි. ඒ වගේම මම හිතන්නේ සොමලතා සුභසිංහ මහත්මිය පිළිබඳව එතුමිය නිර්මාණ පිළිබඳ කතා බහත් එක්ක ඉතාම රසවත් ඒ වගේම හරවත් සන්ධ්‍යාවක් ගත කරන්නට ඔබට ලැබේවි. ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන සියලු දෙනාට විවෘත ආරාධනයක් තියෙනවා. ඕන කෙනෙකුට එන්න පුළුවන්. එන්න අපිත් එක්ක එකතු වෙන්න. සොමලතා සුභසිංහ රංග කලා කාර්ය සාධනයේ ග්‍රන්ථ එළි දැක්වීම සැප්තැම්බර් 10 වෙනිදා සවස 4:30ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණිභාරත රංග ශාලාවේදී.